ප්‍රාචීන රංගන ශිල්පී සහ සටන් අධ්‍යක්ෂක විල්සන් කරුණාරත්න මහතා අභාවප්‍රාප්ත වී තිබෙනවා. විල්සන් කරු නමින් ජනප්‍රිය වූ ඒ මහතා අභාවප්‍රාප්ත වන විට 79 වන වියේ පසු වුණා. සිංහල සිනමාවේ හොඳම දුෂ්ට රංගන ශිල්පියෙකු ලෙස සැලකෙන විල්සන් කරු මහතා දුෂ්ටයාගේ චරිත පමණක් චිත්‍රපට 240කට වැඩි සංඛ්‍යාවක රඟපා තිබෙනවා. විල්සන් කරු මහතාගේ මංගල සිනමා රංගනය 1974 දී සුබියාර් මාකින් විසින් අධ්‍යක්ෂණය කරන ලද හදවත් නැත්තෝ චිත්‍රපටයයි. මාලනී පොන්සේකාගේ සසර චේතනා චිත්‍රපටයේ නිකලස්ගේ චරිතය වෙනුවෙන් කුසලතා සම්මානයක්ද ඔහුට හිමි වුණා. 1977 වර්ෂයේදී යකඩයා, 1974 වර්ෂයේදී ජීවන ගඟ, 1976 සරදියල්ගේ පුතා, 1977 හිතුවොත් හිතුවාමයි, 1978 හිතමිතුරා, 1978 සිලීනගේ වලව්ව, වීරපුරන් අප්පු සහ කියූලේ ගෙදර ඒ මාතා විසින් රංගපෑ චිත්‍රපට කීපයක්. විල්සන් කරු මාතා පිළිබඳව මෑත කාලයේ වැඩිපුරම කතාබාට ලක්වේ සුප්පකට සංගීත ශිල්පී ඉරාජ් වීරරත්න විසින් ප්‍රවීණ ගායන ශිල්පී විට්ට රත්නායක මහතාට අපහාසාත්මකව නිර්මාණය කළ ගීතයක වීඩියෝ පටයක රංගනයෙන් දායක වීමට විල්සන් කරු මහතාව සම්බන්ධ කර ගැනීමත් සමගයි. එම වීඩියෝයේ විට්ටර් රත්නායක මහතාගේ චරිතයට පණපෙවීමට විල්සන් කරු මහතාව ඉරාජ් වීරරත්න යොදාගෙන තිබුණු වෙයින් විල්සන් කරු මහතාට දැඩි විවේචන එල්ල වුණා. පසුව විල්සන් කරු මහතා ජනතාවගෙන් ඊට සමාව ඉල්ලා සිටි අතර අදාළ වීඩියෝව විට්ටර් රත්නායක මහතාට අපහාස කිරීමට නිර්මාණය කරන ලද්දක් බවට පාපොච්චාරණයක්ද ඉදිරිපත් කළා. කෙසේ වෙතත් ප්‍රවීණ රංගන ශිල්පී සහ සටන් අධ්‍යක්ෂක විල්සන් කරුණාරත්න මහතාට ලංකා ටයිම්ස් 24 අපිට නිවන් සුව ප්‍රාර්ථනා කරනවා.